කාලයත් මුදලත් ඉතිරි කරගන්න ලේසි ඕනෑම ATM එකට යන්න. ලංකපේ ආචාර්යතුමනි, මේ වගේම ඔතන තියෙන ප්‍රශ්නේ විශේෂයෙන් මේ බටහිර රටවල ජනතාව මේ වන විට විරෝධතා ගණනාවක් ආරම්භ කරලා තිබෙනවා. විශේෂයෙන්ම යුදෙව්වන් පවා මේ විරෝධතාවලට එක් වෙලා තිබෙනවා. මොකද අර ඔබතුමත් සඳහන් කරපු සිදුවෙමින් පවතින මානුෂීය සංහාරය පිළිබඳව මානුෂීය මනුෂ්‍යත්වය සලකන කෙනෙකුට ඉවසන් ඉන්නට අපහසුයි මේ සිදුවන දෙස බලාගෙන ඉන්නකොට. හැබැයි ඒ වගේම අපි දැක්ක තුර්කිය වගේ රටක නේටෝ සංවිධානයේ සමාජිකයෙක් වන තුර්කිය ජනාධිපතිවරයා ඊශ්‍රායලයේ ත්‍රස්තවාදී රාජ්‍යයක් බවට ප්‍රකාශ කළා පසුගිය සතියේදී. ඒ අනුව ඇමරිකාව සහ ඊශ්‍රායලය අවසාන සතිය එකහමාර තුල මේ ගැටුමේදී රාජතාන්ත්‍රික වශයෙන් එක කඳවුරකට කොටුවෙද්දී යුරෝපයේ අනෙකුත් රටවලු යම්කිසි ආකාරයක මධ්‍යස්ථ බවක් කරන් තියෙන බව තමයි පෙනෙන්න තිබුණේ. ඒකට මේ පවතින දේශපාලන සන්දර්භය තුල ඇමරිකාවට අවශ්‍ය වුණා මේ යුද්ධය ඇදගෙන යන්නට ඔවුන්ට අවශ්‍ය කරන සෙසු සහයෝගය ලෝකෙන් ලැබේද? දැන් යුරෝපීය සමාජය විතරක් නෙමෙයි ඇමරිකාක් සජ්ජනපදයේ පවා ගත්තොත් මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් ඊශ්‍රායල් ඊශ්‍රායලයට තියෙන ජනමතය එච්චර හොඳ එකක් නෙමෙයි. ඒක බොහොම නිෂේධනාත්මකයි. විශාල නිරන්තරම එකට උද්ඝෝෂණ විරෝධතා නිරන්තරම අපි දකිනවා තියෙනවා. ඒ ප්‍රවණතාවයේ තියෙනවා. මොකද අර මානවවාදී ඛේදවාචකය සහ මනුස්සත්වයේ කියන සාධක තවමත් යුරෝප විඥානයේ තුල ඉහළ දේශපාලන ප්‍රභූත්වයේ තුල කෙසේ වෙතත් සාමාන්‍ය ජනතාව තුල එක තියෙනවා. මොකද පහුගිය යුරෝප ශිෂ්ටාචාරය තමයි විශේෂ වශයෙන් ওই මානවවාදී වගේ වටිනාකම් වර්ධනය වුණේ. ඉතින් මේ මිනිස්සු ඒ අධ්‍යාපනයෙන් අපේ එක තියෙන තේහින්ද ඒගොල්ලෝ ඉහළ අධිකාරිය කුමන මතයක් භූ දේශපාලනික වශයෙන් ඒ රටවල් අතර ජාත්‍යන්තර සම්බන්ධව දැරුවත් බිම්මට්ටමේ තියෙන වෙන මතයක් ඇත්ත වශයෙන්. දැන් අපි ගත්තොත් දැන් ජෝ බයිඩන්ගේ වුණත් එයා සහ ඇමරිකානු පහළ සමාජයේ කියන්නේ බට්ටමේ සමාජය අතර තියෙන සම්බන්ධතාවය ජනතාවගේ සම්බන්ධ එන්න එන්න පහළ වෙමින් තියෙනවා. රස්වෙමින් පවතින ප්‍රතිශතය අඩු වෙමින් පවතින. අනිත් පැත්තෙන් ට්‍රම්ප්ට එක වැඩි වෙමින් පවතින එක වෙන ඒක ඇතුලේ තියෙන එක. එහෙම යුරෝපීය රටවලත් මේක සාහිඳින් දැන් යුරෝපය ඇමරිකාවත් එක්ක කුමන දැන් ඇමරිකාව මුළු පහුගිය දශක කිහිපය තුලම ඇමරිකාක් ජනපදයේ යුරෝපයට ස්වාධීනව කටයුතු කරන්න දුන්නේ ඇත්ත වශයෙන්ම එකම රටකට. ඒකින්ද ඒකෝල හැම වෙලේම ඇමරිකා එක්සත් ජනපදයේ ඕනෑපකම් වලට තමයි අනුව තමයි වක්‍රව හා ඍජුව යුරෝපයේ කටයුතු කළේ. නමුත් දැන් ඇවිල්ලා යම් කිසි තැනකට ඇවිල්ලා තියෙනවා ඒගොල්ලන්ට කොච්චර දුරට ඒක ඒගොල්ලන්ට බලපෑවද කියන යුරෝපා සංගමයේ රටවල් වලට ඒගොල්ලන්ගේ දේශපාලන ප්‍රතිරූපයට බලපෑවා. ඒගොල්ලන්ගේ සංස්කෘතික හේතුමන වටිනාකම් ප්‍රතිරූපයට බලපෑවා ලෝකෙට නගා හිඳි. ඒක විතරක් නෙමෙයි වැදගත්ම තමයි ඒගොල්ලන්ගේ පවත්වාගෙන ආපු ආර්ථික මට්ටමට ආර්ථික සම්බන්ධතාවලට විසම රුසියාව එක හයිතුනේ ස්වභාවික සම්පත්තේ ඒකට බලපෑවා. ඒ නිසා ඒගොල්ලෝ සැහැන පහළ මට්ටමකට වැටුණා මේ පැත්තෙන්. ඒ හැම පැත්තෙම දේශපාලන වශයෙන්, කියන්නේ ජාත්‍යන්තරයේ සම්බන්ධතා පැත්තෙන්, ආර්ථික මේ වශයෙන්, ඒ සංස්කෘතික වටිනාකම් පැත්තෙන්. ඒතොර ඒක නිසා දැන් යම්කිසි ආකාරයකින් අර කලින් වගේ නිකන් කොන්දේසි විරහිත සහයෝගයක් ඇමරිකාක් සර ඔබ කිව්වා වගේ එහෙම එකක් නැහැ මේ වෙලාවේ. මේ වෙලාවේ නැහැ. නමුත් ඒක නැහැ. ඒක එහෙම උනායි කියලා සම්පූර්ණයෙන්ම ඇමරිකානු සම්බන්ධතාවල මේකෝල කල්ලා බින්විලත් නැහැ තමයි යුරෝපිය. මොකද යුරෝපිය එසේ කරන්නට බෑ. කරන්න බෑ. ඒකinda දැන් නමුත් මේ වෙනකොට අනිත් පැත්තේ යුරෝපයේ තුල මොකද දිග පහුගිය දශක කිහිපෙම සාකච්ඡා කරපු යුරෝපීය හමුදාවක් නිර්මා යුරෝපා සංගමයට අවශ්‍ය කරන සුරක්ෂිතතා ප්‍රතිපත්තියක් ආරක්ෂණ ප්‍රතිපත්තියක් හා යම්කිසි හමුදා බල මේකක් නිර්මාණය කිරීමේ කතාබහක් සහ ඒ ආයාසයකුත් යුරෝපයේ සමාජය තුලින් මතුවෙනවා. ඒත් අරකට එක්ක තමයි සම්බන්ධිත. ඒ හින්දා ඇමරිකාවට දැන් ඒක ඉතින් මේ වෙනකොට කලින්දු ඇත්ත වශයෙන්ම පහුගිය දශක කිහිපය තුල ඇමරිකාක් සජ්ජනපදයේ යුරෝපයේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරපු අධිපතිවාදී ප්‍රතිපත්තියත් රුසියාව එක්ක කටයුතු කරපු බොහොම ආක්‍රමණශීලී ඒ ප්‍රතිපත්තියත් යම් කිසි විදිහකට නිකන් පොඩි වෙනස් වීමකට ලක් වෙමින් පවතිනවා. අම්බුර නෙමෙයි එක අංගිස් වෙනත් ඒ වෙනස් වීම පවතින අර එන පීඩනයත් එක්ක බොහොම වැදගත් සාධයක් වෙනවා. නමුත් ඒ උනත් සමහරට මේ සටන් විරාමයකට යාමත් අර තත්වෙන් පොඩ්ඩක් ඩිබේට් වීමට එහෙම නැත්තම් පැත්තකට යන්න තමයි මොකද මිනිස්සු ජනමතය සකස් කරන්න ඉබේ මේක. ඒ ජනමතයත් එක්ක නෙමෙයි යන්න වෙන්නේ දැන්. ඒක සජ්ජනපදයේ විශාල ජනමතයක් තියෙනවා මේකට විරුද්ධව ඇත්ත වශයෙන්ම දැන් ඔය මේ ඊශ්‍රායලයේ පලස්තීනට කරන මේ සම්බන්ධය. ඒතකොට ඒකත් කරන්නේ හින්දා ඒක තමයි මේ කෙටි කාලීනව මේක මේ සටන් විරාමය ගුවේ එකක් වෙන එකක් නැහැ කියන එකක් වෙන එකක් නේක අනිවාර්යයි. ගැටුම් සහගත තත්ත්වය. මොකද ඒක පැහැදිලි කියන පොන්නේ පහුගිය අවුරුදු 75 තුරම තිබුණේ මේ තත්ත්වය. මොකද දැන් ප්‍රාණපකරුවන් 200ක් ඉන්නවා. එතනින් 50ක් තමයි මුදාහරින්නේ. මුදාහරින්නේ. හමාස් සංවිධානයේ සතුව තව 150ක් අවම ඉන්නවා ප්‍රාණපකරුවන්. අනිවාර්යෙන්ම. අතෝ එවැනි තත්ත්වයක් තියෙනවා. ඒතකොට ඒක නිසා සා මේ වෙනතේ හමාස් සංවිධානය ලයිස්තුවක් ලබා දීලත් නැහැ ඊශ්‍රායලයට තමන් සතුව ඉන්න ප්‍රාණපකරුවන් කවුද කියලා. දීලත් නැහැ. හමුවෙන එහෙම සම්පූර්ණ එකක් දෙයිද කියලා කියන්නත් බෑ ඇත්ත වශයෙන්ම. මේ තියෙන මේ තත්ත්වය යටතේ මේක ටිකක් මම හිතන්නේ මේ සටන් විරාමය යම්කිසි ආකාරයක අරමුණකට වඩා මේක යම්කිසි උපාය මාර්ගික වැඩපිළිවෙල කොටසක් විදිහට පත් වෙන්න පුළුවන් ඇත්ත වශයෙන්ම.